නිස් කිචන් YouTube channel එකට අද ඔබලා හැම දිනමකට කාදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද යන්නේ අල තෙල් දාන්න. ඉතින් ඇත්තට මම දන්නවා ඔයගොල්ලෝ හැම දිනම ගොඩක් රසට ගොඩක් හොඳට අල තෙල් දාන්න දන්නවා. හැබැයි ඔයගොල්ලෝ පුංචි අතරද්දක් කරනවා අල ඔයද්දී, ඉතින් ඇත්තට මේ පුංචි අතරද්ද අපේ ශරීරයට ගොඩක්ම ගොඩක් අහිතකරයි. ඉතින් ඒ නිසා මම හිතුවා ඔයගොල්ලන්ට ඒ ගැන චුට්ටක් පැහැදිලි කරලා දෙන්න ඕනේ කියලා. ඇත්තට මම දැකලා තියෙනවා ගොඩක් දෙනෙක් අල තෙල් දාද්දී හරි අල ඔයද්දී හරි අල පොත්ත අල ගෙඩිය පිටින්ම වතුර දාලා තඹලා තමයි ගන්නෙ. ඉතින් ඇත්තටම ඒක ගොඩක් අහිතකරයි. ඒක අහිතකර වෙන්නේ කොහොමද කියලා මම ඔයාලට පැහැදිලි කරන්නම්. ඇත්තටම මේ සිද්ධාන්තය ගොඩක් ලාවට බයෝ සයන්ස් හරි හෝම් සයන්ස් හරි කරන නංගිලා මල්ලා දන්නව ඇති. අපි අල ගහ ගත්තාම අල ශාකේ පත්‍ර, මල්, කඳ සහ අල ගෙඩි යන මේ තැන්වල ග්ලයිකෝ ඇල්කලොයිඩ් කියන විස රසායනික ද්‍රව්‍ය තියෙනවා. ඇත්තටම මේ ග්ලයිකෝ ඇල්කලොයිඩ් කියන එක ගහේ ස්වභාවයෙන්ම නිපදවන්නේ ගහට එන කෘමි උදුර වලින් ආරක්ෂා වෙන්න. ඉතින් ඇත්තටම මේක ගහට ආරක්ෂාකාරී වුණාට අපි මේක අනුභව කරනවා නම් ඒක අපිට සෞඛ්‍යට අහිතකරයි. විශේෂයෙන් අල ගෙඩිය ගත්තාම අල ගෙඩියේ අල පොත්තේ තමයි මේක වැඩිපුරම අන්තර්ගත වෙලා තියෙන්නේ. ඉතින් ගොඩක් වෙලාවට අපි අල කද්දී අල ගෙඩියේ පොත්ත පිටින් තමයි තම්බන්නේ අල තෙල් දාද්දී, ඒ වගේම අල කිරි හොද්දක් හදද්දී විශේෂයෙන් අපි අල ගෙඩියේ පොත් එක තමයි මේක තම්බන්නේ. ඉතින් අල ගෙඩිය මේ වගේ පොත් එක තම්බද්දී අල පොත්තේ තියෙන ග්ලයිකෝ ඇල්කලොයිඩ් කියන ඒ විස රසායනික ද්‍රව්‍ය පටක හරහා අල ගෙඩිය ඇතුළට යනවා. ඉතින් අපි පොත් ඉවත් කරත් ඊට පස්සේ අල ගෙඩිය ඇතුළේ මේ විස රසායනික ද්‍රව්‍ය තිබිලා ඒක අපි ආහාරයට ගද්දී ඒක අපි ආහාරයේ මගින් ශරීරයට ඇතුල් වෙනවා. ඉතින් විශේෂයෙන් මේක ගොඩක් වෙලාවට ආමාශයේ තැම්පත් වෙලා තියෙනවා. ඊට අමතරව මේකේ මරණය පවා ඇති වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඇත්තටම මේ රසායනික ද්‍රව්‍ය වැඩිපුර තියෙන අල ප්‍රභේද මේ විදිහ ඇමරිකාව, ස්වීඩනය වගේ රටවල වෙළඳපළෙන් පවා ඉවත් කරලා තියෙනවා. ඒ වගේම තමයි මම තවත් දෙයක් ඔයගොල්ලන්ට දැනුවත් කරන්න කැමති. විශේෂයෙන් අපි අල ගෙඩියක් ගත්තාම අල ගෙඩියේ කොළ පාට වෙලා තියෙන අල, ඒ වගේම ප්‍රමාණයෙන් කොඩා අල සහ කූරු ඇදලා තියෙන, ඒ කියන්නේ පැලවෙන්න ආසන්න අල, මේ වගේ අලවල මේ විස රසායනික ද්‍රව්‍ය වැඩිපුරම තියෙනවා කියලා තමයි කියන්නේ. ඉතින් ඔයගොල්ලෝ අල කෑමට ගද්දී ඒ වගේ කොළ පාට වෙලා තියෙන හරි ප්‍රමාණයෙන් පොඩි හරි අංකුර හරි ඇදලා තියෙන අල කෑමට ගන්න එපා. ඉතින් ඒ නිසා විශේෂයෙන් අල ඔයද්දී, විශේෂම පුංචි බබාලට අල දෙද්දී අල පොත්ත අනිවාර්යයෙන්ම ඉවත් කරන්න මතක තියාගන්න. ඉතින් දැන් ඔයගොල්ලෝ පෙනති මම අල තෙල් දාන්න අරගෙන තියෙන්නේ අලවල පොත්ත ඉවත් කළා. ඒ වගේම මේක මධ්‍යම ප්‍රමාණයේ කෑලි වලට කපාගෙන තමයි තියෙන්නේ. අල කපපු සැනින් ඒක සීතල වතුරයක දාන්න, නැත්නම් අලවල කහට පිපෙන ගතියක් එනවා. ඇත්තට මේ වගේ අල පුංචි කෑලි කපාගෙන තඹ ගත්තාම අපිට හැම අල කෑල්ලක්ම සමාන ප්‍රමාණයෙන් තඹ ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි අල ගෙඩිය පිටින් තඹනට වැඩිය මේ වගේ කෑලි කපලා තඹ ගද්දී අපිට වැය වෙන ගෑස් හරි ඉලෙක්ට්‍රික් හරි ප්‍රමාණය අවම කරගන්න සහ අපේ කාලය ඉතිරි කරගන්න පුළුවන් වෙනවා. මම අල ග්‍රෑම් 500ක් තමයි ගත්තේ. ඒකට ලුණු තේ හැඳි එකමාරක් අරගෙන තියෙනවා. ඒ වගේම මෙතන කුරුඳු පුතු කෑලි කීපයක් අරන් තියෙනවා. ඒ වගේම එනසාලට 9ක් වගේ අරගෙන තියෙනවා. ඊට අමතරව මෙතන අරගෙන තියෙන ගම්බිරිස් කුළු තේ හැඳි කාලක් වගේ. ඔගලොන්ට සැර වැඩි ඕන නම් ටිකක් වැඩිපුර ගන්න පුළුවන්. ඊට අමතරව මෙතන කැලි මිරිස් තේ හැඳි දෙකක් අරගෙන තියෙනවා. කහකුළු තේ හැඳි කාලක් සහ මිරිස් කුළු තේ හැඳක් අරගෙන තියෙනවා. ඒ වගේම ටෙම්පරාදුව හදාගන්න ලොකු ලුණු ගෙඩි ග්‍රෑම් 150ක් මේ වගේ හීනෙට කපාගෙන තියෙනවා. ඊට අමතරව පොඩි රම්පෙ කෑලි දෙකක් අරගෙන තියෙනවා. මෙතන මම හීනෙ කපාගත්ත අමිරිස් කරල් 3ක් අරගෙන තියෙනවා. ඒ වගේම මෙතන කලපෙංචා ටිකක් අරගෙන තියෙනවා. මෙතන මම අරගෙන තියෙන්නේ හීනෙ ලියාගත්ත ලුණු කොළ ටිකක්. ඇත්තටම ලුණු කොළ දැම්මම අපේ අල බැදුම ගොඩක් ලස්සනට එනවා. ඒ වගේම තමයි මේක දකින්න කෙනෙකුට කන්න ආස හිතෙනවා. ඒ නිසා මේක ලස්සන කරගන්න තමයි ලුණු කොළ පාවිච්චි කරන්නේ. ඉතින් මේ වගේ රසවත් යුම්පියුම් වගේම යුම්පියුම් වලදී ඔයා දැනගත යුතු අනිවාර්ය කරුණු දැනගන්න මගේ වර්නීස් කිචන් YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ වටිනා වීඩියෝ දැම සැනින් ඔයාට අප්ඩේට් වෙන්න ඒ ළඟම තියෙන පුංචි bell button එකත් press කරන්න. මම මුලින්ම කරන්නේ අල ටික තඹ ගන්න මේ වගේ භාජනයක් අරගෙන වතුර ටිකත් එක්කම අල ටික දානවා. අල ටික තැම්බෙන්න අවශ්‍ය ප්‍රමාණයට වතුර දාන්න.
ඊළඟට මේකට මිරිස්කුරු තේ හැන්දක්, ඒ වගේම ලුණු වලින් තේ හැඳි කාලක් වගේ ඉතිරි කරගෙන ඉතිරි ටික සහ කහ වලින් චුට්ටක් ඉතිරි කරගෙන කහ ටිකක් දානවා. ඇතර මේකට ලුණු කහ මිරිස් දාලා අපි තඹ ගත්තාම අල කෑලි වලත් හොඳට ලුණු රස මිරිස් රස එනවා. මොකද අපි අල ගෙඩිය පිටින් තඹ ගත්තාම අපේ තෙම්පරාදුවේ විතරයි ලුණු මිරිස් රස එන්නේ, කෑලි වල සාමාන්‍ය රසය අඩු වෙනවා. එතකොට මේ වගේ තඹ ගත්තාම අල කෑලි වලත් හොඳ රසයක් එනවා. දැන් මම මේක මේ විදිහට උඩින් වහලා හොඳින් තඹ ගන්නවා. අපි මේ විදිහට අල තඹ ගද්දි පහසුවෙන් චෙක් කර ගන්න පුළුවන් අල හොඳ තැඹිලාද කියලා. අල තඹ ගද්දි මේ වගේ පොඩි වෙන මට්ටම තඹ ගන්න, හැබැයි ගොඩක් දිය වෙන මට්ටම තඹ ගන්න එපා. එතකොට අපේ අල බැදුම ගොඩක් ලස්සනට හිටින්නේ නැහැ. අල ටික හොඳින් තැඹුණාට පස්සේ මම ඒක ලිපෙන් අයින් කරලා වැඩියෙන් තියෙන වතුර ටික ඉවත් කර ගන්නවා. මම අල තඹපු වාජනේම ලිපෙන් තියලා ඒකට පොල් තෙල් ටික දා ගන්නවා. පොල් තෙල් ටික හොඳින් රත් වෙගෙන එද්දී මම එකට හිමිරි කපාගත්ත ලුණු ටික දානවා. ඒ වගේම මේ වෙලාවෙදිම කරපිංචා ටික, රම්පෙ ටික සහ අමු මිරිස් ටිකක් දා ගන්නවා. ලුණු කොළ දැන් මම දාන්නේ නැහැ. ලුණු ටික, අමු මිරිස් ටික සහ කරපිංචා ටික තෙලට දාලා මේ වගේ හොඳින් මිශ්‍ර කරමින් චුට්ට වෙලාවක් ලිපේම තියාගෙන ඉන්නවා. ලුණු ටික යන්තමින් තැඹිගෙන එද්දී ගම්මිරිස් කුඩු ටික, තලාගත එනසාල් ටික, ඒ වගේම ඉතිරි කරගත්ත ලුණු ටික, ඒ වගේම කුරුඳු පොත සහ කැලිමිරිස් ටික සහ අපි ඉතිරි කරගත්ත කහ ටික දාලා හොඳින් මිශ්‍ර කරගන්නවා. මේ වෙලාවේදී ඔයාලට තෙම්පරාදුවේ ලුණු සහ සැර බලලා ඔයාලට මදි නම් අවශ්‍ය ප්‍රමාණය තව එකතු කරගන්න පුළුවන්. ලිපේ ගින්දර චුට්ටක් වැඩියෙන් තිබ්බට කමක් නැහැ. මොකද ලුණු ටික එහෙම බැදිලා හොඳ සුවඳක් එනකම් මේක ලිපේ තියාගෙන ඉන්න ඕනේ. ඒ වුණාට ගොඩක් ලුණු ටික තැම්බෙන්න දෙන්නත් හොඳ නැහැ. පුංචි ක්‍රන්චි ගතියක් තියෙන්න ඕනේ ලුණු වල. ලුණු තෙම්පරාදු අවශ්‍ය ප්‍රමාණයට ආවට පස්සේ මම වතුර පෙරාගත් අල ටික දාලා මේ විදිහට හොඳින් මිශ්‍ර කරනවා. ඇත්තටම අපේ අල ටික ගොඩක් වැඩියෙන් බොයිල් වෙලා නැති නිසා මේ වගේ හොඳින් අපිට මිශ්‍ර කරගන්න පුළුවන්. අල ටික මේ වගේ හොඳින් මිශ්‍ර කරලා ඊළඟට මේක ලිපෙන් ඉවත් කරගන්න කලින් මං හීනෙට කපාගත්ත ලුණු කොළ ටික මේ විදිහට උඩින් දානවා. දාලා හොඳින් මේ විදිහට මිශ්‍ර කරගෙන ඒ වෙලාවෙම ලිපෙන් අයින් කරගන්නවා. ඔන්න දැන් ඔයාලට පුළුවන් මේ වගේ ගොඩක් රසට, ඒ වගේම සෞඛ්‍ය ආරක්ෂිතව අල තෙල් දාලා ඔයාගේ පවුලයාත් එක්ක රස විඳින්න. ඉතින් අපි මේ වගේ තවත් අලුත් රසවල රෙසිපියකින් ආයේ හම්බ වෙමු.